සිතුන් වනදා දිවනටම බල පැවැත්වන පරිදි පැනවූ සංචරණන සීම, අද අලියම ඉවත්කිරීමන්ත් සමග කොල්ලම්ඹඩකරට විශාල රතවාහන සංඛ්‍යාවක් පැමිණි බවයි අපවාර්තාකරු සඳහන් කළේ. බලපැவන பරිදි பනவாතිபுූ சචரण சீமா அද அලுම இත්කිරීම සිදු කළது பஸ்හිර පலா තුළ විශේෂ සංචරන සිமா ක්‍රயாත්මක කර ඇති බවයි ௌ සේවා අධ්‍යක්ෂ ஜெනரால் විශේෂඥ වයිද. அසல ගුණவர்දரம் තා සඳන් ක මෙ අතර සෞඛ්‍ය සවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කල, බස්නාහිෙර පාලාත තුළ සංචරන නීති ක්‍රියාත්මක රීම කඩකරන වෙන ැල් සම්න්. ඇරිලෙස සස් යාාල ලෙස මහජනෞඛ්‍ය පරක්ෂකවරුට ැනම් ද තිබයි COොID-19 රෝගව ්‍යපතිේ පාන කිරීම සඳහදදි්‍යව වන පුරාමාසයකට අසන්න කාලයක් සංචරණ සීම පනවාතිබූ අතර එම සීම පන් පසුගේ විසෙක්ම දින අලියම හතරට ඉවත් කරුණා. කසේවතත් යයාලි පෙේදා දින රාත්‍රයේදී දිවනටම ක්‍රියාත්මක වන පරිදි. සංචරණ සීම පැනවීමක් සිදු කරන ලැබ්ේ. මේ අතර පසුගේ පැවි හතර කාල තුළ නිරෝ ධහන රී උල්ලංගනය ක පුදගලයන් හත්සයහතලස් තුන් දෙෙකු අත් ඩංගටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ ඉන් වැඩි පිරිසක් අඩංගොටකෙන ඇතේ කුළියාපිටිය ප්‍රදේශෙන් වන අතර එම සංඛ්‍යාව අසූ පහක්. සංචරනසිීම අද සිට ඉත් කරුණද සෞඛ්‍ය මාර්ගෝප්‍රදේශවලට අනුව ජනාව කටයුතු කළුතු බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජත්‍රෝහණ මතා සඳහන් කළේ. විශේෂෙන්ම ජංගම සංචාර යතුරපැත් සංචාර සහ පාමුණ සංචාර. කණඩව ශ්‍රීලංකා පොලිසේ විසින් යොදවුණු ලබනවා. සංචාර්ණ සීම අවසන් වනත් තම ආයතන පාත්වාගෙන යාමේදී නිරන්තරයෙන්ම සෞඛ සේවා දැක්ෂ ජනරල්වරයා විසින් පසුගිය විසිවෙනිද. ප්‍රකාශයට පත් කනුලද මාර්ගෝපදේශ අනුව කටුතු කරීමට සලු දෙනාවක බලාගතයුතුයි උදකලාරු ප්‍රදේශවල එගේම නිරෝදායනට ලක් කල නිවවෙස්වල සිට්න අය සංචාර්න සීම ඉ වත් කළත් එව ප්‍රදේශවලමම ස්ථානීම එව පරිශරම. මේ ඩෙල්ට ප්‍රබේදය අපේ දැන්තියන ප්‍රබේදයට වඩා හැටහැත්තාවක් ගුණයකට වඩා මේ පැතිරීම වැඩි. සාමාන්‍යයෙන් අපි අඳුණ ගැනතියෙන්නේ අහම්බුල් විදියට පරිීක්ෂා කරලා රෝගීන් පස්දනෙක් වුවත් මෙ අහම්බු ලෙස පරික්ෂා වලින් උපුවෙච්ච නිසා නිගමනයකට එන්ඩ පුළුවන් වෙනවා යම්තක් දුරට තවත් රෝගීන් ඇති කියනම මේ හයාගත්ත කිසිම ප්‍රබේදයක් මේ දක්වා අපේතෞඛ්‍ය ආරක්ෂ වෙනුවෙන් නිර්දේශ කරලතින මාර්ගෝපදේශ පරයා පැතිරීමට හැකියාවක් නෑහ. ඉතින් අපට ඒ මාර්ගෝපදේශ ටික හරියට පතුර පාවිච්චිරනවා අනන් මංහිතනවා අපිට මේ ප්‍රබේදේ ජයගන්න එක. මෙ අතර පාරිබෝගික අධිකාරයේ මෙටෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනායනකරුවන් නිෂ්පාදකින්, තොග රැස් කරන්නන් සහ වෙළදුන් සොයා අද සිට විමර්ශන ආරම්භ කර තිබෙනවා ඒ. Cීනි සහල් කිරිපිට සහ බඩඉරගු නිෂ්පාදකින් ආනායනකරුවන් ගබඩා කරන්න බෙදාහරින්නන් සහ තොග වෙලදාම් කරන්න පාරිබෝගික කටයුතු පළිබඳ අධිකාරයේ ලියාපදිංචි ුතු බවට නියෝග කරමින් පසු ගියදා නිකුත් කල අති විශේෂ ගැසත් නි ේදයට අනුවයි. මෙ අතර සංචරන සීම ක්‍රියාත්මක වුවද ලබන සදුධදා දින සිට පළත්මට්ටමින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බව, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුග මතා පවසනවා. ඒ අනුව සඳදාසිට අත අවශ්‍ය සේවා සඳහා දුම්්‍රිය කිහිපයක් සහ බස්රත කිහිපයක් පළාත් අතර දවනය කිරීම සඳහා අවශ්‍ය අවසරයේ, අදාළ අංශයන්ගෙන් විමසා ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. එම අවසරයා අනුව ඉදිරියේඩී පලාත් අතර ධවන වන බස් සහ දුම්රිය කිහිපයක් යොද වන බවයි දෙලුම් අමුණග මහතා සඳහන් කලේ. මෙවැනි වැදකත්තුවත් නැරඹීම සඳහා ශ්‍රතා, TV news, YouTubeු චනලේ සස්කයි් කර සීනුව සලකුණු වන්න.